සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහයක් වන සෙනසුරු ග්‍රහ ලෝකයේ පෘථිවිය වගේ 752ක් පමණ විශාලයි. මේ සූර්යයා වටේ එක වටයක් යන වෙන අවුරුදු 29.4ක් විතර පෘථිවි වර්ෂ වලින්. එය එම ගමනේදී අපේ චන්ද්‍රයාගෙන් මෙය වැහෙන අවස්ථාවක් උදා වෙන්නේ. මේක ඉතා විරලයි. මේ අවස්ථාව වෙන විට මේ දිනට සෙනසුරු තියෙන්නේ අපේ පෘථිවිය සිට කිලෝමීටර මිලියන 1346ක් තරම් ඈතින්. චන්ද්‍රයා තිබෙන්නේ කිලෝමීටර 369673ක් ඈතින්. මේ ඉතාම ළඟ තියෙන චන්ද්‍රයාගෙන් සෙනසුරු වැහෙනවා. එතකොට මේ නැරඹීමේ අවස්ථාව උදා වෙනවා ඔබට. නිවසක ඉඳලා බලනවා නම් සාමාන්‍යයෙන් මධ්‍යම රාත්‍රී 12ට විතර ආරම්භ කරන සෙනසුරු පෙනෙනවා. දින 30ක් හරි දුරේශයක් හරි තියෙනවා නම් වලලුත් බලා ගන්න පුළුවන්. නැත්නම් නිකන් උනත් දීප්තිමත්ව පේනවා. චන්ද්‍රයා අසලම. හරියටම 12:50 පමණ වෙන විට මධ්‍යම රාත්‍රියේ පහුවෙලා විනාඩි 50කින් එනත 25 වෙනිදා උදේට වන්නට සෙනසුරු ග්‍රහලෝකය ක්‍රමයෙන් ගිහිල්ලා චන්ද්‍රයාගේ පිටුපසින් යන්න පටන් ගන්නකොට නොපෙනියනවා. ආයි පැයකුත් විනාඩි 20කට පස්සේ තමයි එය නිරාවරණය වෙන්නේ. දැන් මේ අවස්ථාව නැවත උදා වෙන්නේ බොහොම කලාතුරකින්. අපේ ලංකාවට පේන්නේ 2037 අප්‍රේල් මාසයේ 24 වෙනිදා. ඒ නිසා විරල අවස්ථාවක්. එක එක නගරවලට කියනවා නම් හරියටම කොළඹ නගරයේ ආයට 25 වෙනිදා මධ්‍යම රාත්‍රියේ පස්සෙලා විනාඩි 51කට නිරාවරණය වෙන්නේ 2:08ට. මාතරට මධ්‍යම රාත්‍රියේ පස්සෙලා විනාඩි 49ට ආරම්භ වෙලා ඒ 2:08ට සෙනසුරු නැවත පේන්න පටන් ගන්නවා. ක්‍රමෙන් නිරාවරණය වෙනවා. චන්ද්‍රයාගෙන් එළියට එනවා. ඒ වගේම ත්‍රිකුණාමලියට නම් මධ්‍යම රාත්‍රියේ පස්සෙලා විනාඩි 56ට ආරම්භ වෙලා 2:14ට තමයි නිරාවරණය වෙන්නේ. යාපනයේට මධ්‍යම රාත්‍රියේ පසු වේලා විනාඩි 57ට ආරම්භ වෙලා 2:12ට නිරාවරණය වෙනවා. දැන් මේ විස්තර නවීන තාක්ෂණය පිළිබඳ ආතතිසික ආකාශනයේ වෙබ් අඩවියේ ඔක්කොම සඳහන් කරලා තියෙනවා සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්. විශේෂ කන්නඩිය අවශ්‍ය නැහැ. හැබැයි දෙන්නේ 30ක් හරි දුරේශයක් හරි තියෙන නම් සිනසුරුගේ වලලුත් එක්ක දකින්න පුළුවන්කම තිබෙනවා. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.